YouTube බලන සුදු කලාකරන් ටීම් පොඩ YouTube channel එකට වල අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සීල් දෙනාම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල කොරෝනාත් එක්ක ඉඳලා මේ ඉන්නේ කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මතක ඇති අපි යුරෝපයයි ලංකාවයි කියන පාඩම් මාලා ටික බැලුවා. A level වලට මොනවද ඔයාලා ඉගෙන ගන්න ඕනේ කියන පාඩම් ටික. ඉතින් අපි අද බලන්න සූදානම් වෙන්නේ මෙන්න මේ ඉන්දියාව කොටස ගත්තට පස්සේ ඉන්දියාවේ මොනවද ඔයාලට ඉගෙන ගන්න ඕන පාඩම් ටික. ඉතින් න්ියු සිලබස් එකත් එක්ක පොඩ්ඩක් පාඩම් ටික ඉන්දියාවේදී ඔයාලට මෙන්න මේ ලංකාවෙත් අපි මේ චිත්‍ර ශිල්පීන් කොටසක් ගේන ගත්තා. ඉතින් ඒ වගේම ඉන්දියාව ගත්තවත් මෙන්න මේ ඔයාලට තියෙනවා ඉන්දියාවේදී තිගෙන ගන්න තියෙනවා චිත්‍ර ශිල්පීන්. ඉතින් එයා අතරේ මුලින්ම ඉගෙන ගන්න ඕන මෙන්න මේ රාජා රවර්මා කියන චිත්‍ර ශිල්පියා ගැන. ඉතින් ඔහුගේ සරස්වතී කියන චිත්‍රයයි ඉන්ද්‍රජිත් ගේ රයග්ගහ ජයග්‍රහණය කියන චිත්‍රයයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ චිත්‍ර ද
මේ අවුණා තාගෝර යා ගොඩක් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් ඔහුගේ මෙන්න මේ භාරත මාතයි අශෝක දේවිය සහ බෝධිය කියන සිතුවම් දෙක ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් එයා ගැන ඉගෙන ගත්තට පස්සේ අපි ඉගෙන ගන්න ඕන නන්දලාල් බොස් ගැන. ඉතින් නන්දලාල් බොස් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් ඔහුගේ ශිව වසභීම සහ රාධාගේ විරහව කියන සිතුවම් දෙක ගැනත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි එදින් තුන්නාගෙන ඉගෙන ගත්තට පස්සේ අපිට තවත් ඉන්නවා තව චිත්‍ර ශිල්පියෙක් මෙන් මේ ජෙමිනි රොය් කියන චිත්‍ර ශිල්පියා. ඉතින් ඔහුගේ මේ මව සහ දරුවා ඒ වගේම බල්ලා සහ පොගිස්සා කියන චිත්‍ර දෙකක් තියෙනවා. ඒ චිත්‍ර දෙක ගැනත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ජෙමිනි රොය් කියන්නේ අමුතුම ස්ටයිල් එක චිත්‍ර ඇඳපු එකනේ. ඉතින් ඔයාලට ඒක මතක ඇති කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ චිත්‍ර ශිල්පිනියක් ගැන. चित्रशिल्पी अमृता शर्गिला थिंगे मेन मे गेहर लमेन सितुमाय मणालिये दिय उल्हल सितुमाय सितुम देश थिंग मेन मे चित्रशिल्पी पास අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ ඉන්දුනිමින ශිෂ්ටාචාරය ගැන. ඉන්දුනිමින ශිෂ්ටාචාරය ගැන ඔයාලා ගොඩක් දන්නවා ඇති. ඉතින් මේ ඉන්දුනිමින ශිෂ්ටාචාරය ගත්තට පස්සේ ඒකේ වාස්තු විද්‍යා නිර්මාණ තියෙනවා මෙන්න මේ ඇතුළු නගරය පිට නගරය කියලා. ඉතින් අපි අන්න ඒව ගැන ඉගෙන ගන්න ඕන. ඉතින් ඔන්න ඔය වාස්තු විද්‍යාව ගැන ඉගෙන ගත්තට පස්සේ ඉන්දුනිමිනෙන් අපිට හමු වෙනා මූර්ති කොටසක්. ඉතින් මේ මූර්ති වල තියෙන කවන්ද රූප එවගේම නලංගන රුව ඊට පස්සේ තාපස රුව ඊට පස්සේ මව් දෙවඟන කියන මූර්ති ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් මේ මූර්ති ගැන ගත්තට පස්සේ ඉන්දුනිමිනෙන් හමු වුණ අපිට මුද්‍රා කොටස. ඉතින් මේ මුද්‍රා වලින් යෝගාසන්න දේව රූපය නැත්තම් පශුපති කියන මුද්‍රාව. ඊට පස්සේ රුක් දෙවියෝ දෙවියෝ ශ්‍රාවකයන් සහ එළුවා කියන මුද්‍රාව. ඊට පස්සේ ව්‍යාග්‍රයින් කියන එක නැත්නම් කොටින් කොටියන් දෙදෙනෙකු සමග සටන් කරන මිනිසා කියන මුද්‍රාව. ඉතින් ඔන්න ඔය මුද්‍රා ගැන ඉගෙන ගත්තට පස්සේ ඉන්දුනිමිනේවරයි ඉන්දුනිමිනේ ගැන ඉගෙන ගත්තට පස්සේ ඉන්දු මෞර්ය ඉන්දියේ මෞර්ය කලා සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න ඕන. ඉතින් මේ මෞර්ය කලා සම්ප්‍රදාය ආවට පස්සේ ඒකට ආයත් වෙනවා සාංචි ස්තූපය. සාංචි ස්තූපය ගැන ඉගෙන ගන්න අවශ්‍යයි. සාංචි ගැන ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් සාංචි ඉගෙන ගත්තට පස්සේ ඒත් එක්කම තමයි මෙන්න මේ අශෝක ස්තම්භ තියෙන්නේ. අශෝක ස්තම්භ වලින් අපිට ඉගෙන ගන්න තියෙනවා ලෞරිය නන්දගල් ස්තම්භය වගේම සාරණත් ස්තම්භ ශීර්ෂය ඊට පස්සේ රාම්පූර්ව ස්තම්භ ශීර්ෂය. ඉතින් මේ ස්තම්භ ශීර්ෂ තුන ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය ආකාරයට මෞර්ය කලාව ගැනත් අපි ඉගෙන ගත්තට පස්සේ අපිට තවත් ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ සාංචි තොරන් කැටයම්. ඉතින් සාංචියේ තියෙන තොරන් කැටයම් ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ හා සමාන වෙන බාරුත් ගල්ලටේ කැටයම් ගැනත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔයාලා මේ පාඩම් දෙක ගොඩක් හොඳට ඉගෙන ගන්න. මොකද ලොකු ප්‍රශ්න වලට සැරෙන් සැරේ ඇවිල්ලා තිබෙන ප්‍රශ්න.
ගොඩක් දුරට මෙන්න මේ සාංචි තොරන් කැටේ මේ බාරත් ගල් කැටේ මේ තියෙන ඒවා සංසන්දනය කරමින් අහලා තිබ්බ ප්‍රශ්න ඒ නිසා මේ දෙක ගැනම හොඳට ඉගෙන ගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි ඒවා ගැන ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඉන්දියාවේ ගාන්ධාර කලා සම්ප්‍රදාය. ගාන්ධාරයි ගාන්ධාර හා මතුරා කලා සම්ප්‍රදාය. ඉතින් ගාන්ධාර කලා සම්ප්‍රදාය කලාකෘති වශයෙන් අපිට තියෙනවා මෙන්න මේ ගාන්ධාර සම්ප්‍රදායෙන් තමයි බුදු පිළිමය ආරම්භ සිදු වෙන්නේ. ඒ කාසියතරම් කාසිය තමයි බුදු පිළිම මුලින්ම වෙන්නේ කනිෂ්කරතුමාගේ යටතේ. ඉතින් කනිෂ්කරතුගේ කාසිය ගැනේ කාසිය ගැන අපි ඉගෙන ගන්න ඕන කොහොමද බුදු පිළිමය ඇතුනේ කියන එක. ඊට පස්සේ හෝටිමන්දාර බුදු පිළිමය බ්‍රගම් බුදු පිළිමය තක්තිබහි බුදු පිළිමය සහරි බල්ලොල් බුදු පිළිමය දුෂ්කර ක්‍රියාව කියන පිළිම ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ගාන්ධාර යටතේ मथुरा संप्रदाय कलाकृति मथुरा संप्रदाय अद्भुत पिलिमेत्र वर्धने मथुरा संप्रदाय तीन मेन मे काट्रा बुद्ध पिलिमे मे कनिष्कर्तमेनवा मूर्ति अभी वश्य पश्य अपे स्वर्ण मे युग पश्यवा अमरावती कला संप्रदाय मेन मे अमरावती कला संप्रदाय पे अमरावती कैटयाम तीन अमरावती कैटयाम वशिंग रहाल कुमर दया दिल्ली कैटयम अभिनिष्क्रमण योग्यम नालागिरि दमन कैटयम अवश्य मे अमरावती कैटयाम गे मेन मे ईट पास तीन बुद्धपीली आटते अभी गेट पास गुप्त संप्रदाय गुप्त संप्रदाय बुद्धपिलिम गुप्त संप्रदाय स्वर्ण बुद्धपिलिम वलट इथिंग ए बुद्धपिलिम अड़ते मथुरा हिटी बुद्धपिलिम आई सारनाथ हिंदी बुद्धपिलिम आई महिंद्र सारनाथ बुद्धपिलिम गोड़ा निर्माण दाम सुशेष निर्माण इथिंग उन्न पास අපිට තියෙනවා අජන්තා චිත්‍ර ගැන අජන්තා චිත්‍ර ගැනත් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අජන්තා චිත්‍ර ගත්තට පස්සේ අජන්තා ගුහා සංකීර්ණ ගැන ඉගෙන ගන්න. ඒව ඉගෙන ගත්තට පස්සේ තමයි අපි චිත්‍ර ටික වලට යන්න ඕනේ. ඉතින් අජන්තා චිත්‍ර ගත්තට පස්සේ පద్මපාණි බෝසත්තුරුව, ඒ වගේම අප්සරාරුව, ඒ වගේම මරණාසන්න කුමරිය, ඒ වගේම කුලණකට හේතු කුමරිය, ඊට පස්සේ සිංහවලාදානේ, ඒ වගේම බුදුරජාන් වහන්සේ කුමුලස්තරේ වැඩම කිරීම ඊට පස්සේ චද්දන්ත ජාතකය කියන බුද්ධ පිළිමේ මේ චිත්‍ර ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඒ චිත්‍ර ඉගෙන ගත්තට පස්සේ අපිට හරණම් වර්ණකයේදී එල්ලෝරා ගැන ඉගෙන ගන්න තිබ්බා. ඉතින් එල්ලෝරා අලුත් සිලබස් එකට එනකොට එල්ලෝරා අයින් වෙලා තියෙනවා. ඉතින් කොහොමයි අජන්ත චිත්‍ර ගැන ඉගෙන ගත්තට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ ඉන්දියා පල්ලව කලා සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න. ඉතින් පල්ලව කලා සම්ප්‍රදාය ගත්තට පස්සේ පල්ලව සම්ප්‍රදායේ තියෙන වාස්තු විද්‍යා නිර්මාණ ගැන අපි මුලින්ම ඉගෙන ගන්න. ඒකේ මේ පංචපාණ්ඩ රත හා වෙරළ දේවාලය කියන එක තියෙන. ඉතින් ඒවා ගැන අපිට ඉගෙන ගන්න අවශ්‍ය පංචපාණ්ඩ රත කියන ඒ පහ ගැන ඔයාලා හොඳට දන්නවා ඇති. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ බැඩි දොරතොරතුරු ඉගෙන ගන්න. මාමල්ලපුරම් කියන්නේ ඒ සම්ප්‍රදායට. ඉතින් ඒ යටතේ තියෙන අපිට සුවිශේෂී කැටයමක් මෙන්න මේ ආකාශ ගංගා ආරෝහණය කියන කැටයම මාමල්ලපුරදී අපිට හමු වෙන්නේ. ඉතින් මේකත් සුවිශේෂී කැටයමක්. අපිට සැරෙන් සැරේ පාස්පේපර් වල හමු වෙලා තිබ්බ ගොඩක් ඒ වගේ. ඉතින් ඒ නිසා මේක ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒකේදී තියෙන කැටයම කොහොමද, ඒ කතා වස්තු මොකද, ආකාශ ගංගා කොහොමද ඒ කතාව, ඒව ගැන හොඳට ඉගෙන ගන්න. ඉතින් ඒකත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔයා ගැන ඉගෙන ගත්තට පස්සේ අපිට ඉන්දියා චෝල සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න ඕන. චෝල කලා නිර්මාණ අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් ඒ යටතේ මුලින්ම තියෙනවා වාස්තු විද්‍යාව ගැන අධ්‍යයනය කරන්න. වාස්තු විද්‍යාව ගැන අධ්‍යයනය කරනකොට මෙන්න මේ රාජරාජේශ්වර දේවාලයේ තංජෝරුවේ තියෙන ඒ රාජරාජේශ්වර දේවාලය ගැන ඉගෙන ගන්න අවශ්‍යයි. ඊට පස්සේ මූර්ති ගත්තට පස්සේ චෝල සම්ප්‍රදායේ තියෙන මූර්ති මෙන්න මේ කල්යාණ සුන්දර මූර්තිය, ඊට පස්සේ ශිව දක්ෂිණ මූර්තිය, ඊට පස්සේ ශිව වික්ෂාටන මූර්තිය. ඉතින් ඔන්න ඔය මූර්ති ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය ඉගෙන ගත්තට පස්සේ අපිට තියෙනවා රසවත් පාඩම මෙන්න මේ මෝග සම්ප්‍රදාය. මෝග සම්ප්‍රදාය කියන්නේ ගොඩක් රසවත් පාඩම මම හොඳට රසට කරලා තිනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන් කියලා. ඉතින් මෝග කලාව ගත්තට පස්සේ ඒකේ වාස්තු විද්‍යාව ගැන ඉගෙන ගන්න ඕන. වාස්තු විද්‍යාව ගත්තට පස්සේ ඒකේ
ටජ් මහල් මන්දිරය ගැන කෙනගන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට ටජ් මහල් මන්දිරය ගැන තේරුම් ගත්තට පස්සේ මොගල් චිත්‍ර තියෙනවා. මොගල් චිත්‍ර ටික තමයි හොඳ චිත්‍ර ටිකක්. ඒකේ මේ බාබු අධිරාජ්‍ය උද්‍යානයේ නිරීක්ෂණයේ ඊට පස්සේ අක්බර් රජුගේ යුද දර්ශනය කියන ඒ සිතුවම් දෙක ගැන අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔයවා ඉගෙන ගත්තට පස්සේ තමයි අපි යන්නේ තවත් රසවත් පාඩමකට රාජ්පුත් චිත්‍රකලාවට. ඉතින් රාජ්පුත් චිත්‍රකලාවේ ගොඩක් තියෙන්නේ තියෙනවා මෙන්න මේ ඒ රාජ්පුත් චිත්‍රකලාවටයි තියෙන චිත්‍ර තියෙනවා මෙන්න මේ රාග රාගිනී චිත්‍ර කියලා. ඉතින් එක එක රාග වලට නිර්මාණය වුණ සිතුවම් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන ඒවා ගැනගෙන ගන්න අවශ්‍යයි. ඊට පස්සේ රාධා ක්‍රිෂ්ණාගේ චිත්‍ර තියෙනවා. ඒ කතා වස්තුවේ තියෙන ඒ ආකාරයට නිර්මාණය වුණ චිත්‍ර ටිකක් තියෙනවා. ඉතින් ඒවා ගැනත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට රාජ්පුත් චිත්‍රකලාව ගැන අධ්‍යයනය කරලා ඊට පස්සේ ඔන්න ඔයාලට තමයි අපිට ඉන්දියාවට තියෙන පාඩම් මාලාව හමු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති ඒ ලෙවල් වලට ඔයා ඉන්දියාව කොටස ගත්තට පස්සේ මොන පාඩම් ටිකද ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ සිලබස් එකට. ෆුල් සිලබස් එකේ තියෙන 12 හතර පාඩම් සියල්ලම තමයි මේ. ඉතින් මට කොතන හරි එක පාඩමක් හරි මම ගැහැල්ලා තිබ්බොත් එහම අනිවාර්යෙන් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම හිතනවා මට හැමම ගැහැල්ලා නැහැ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි අදහසක් ඇති ඔයා මොනවද ඉගෙන ගන්න ඕනේ වගේම ඔයාලට දැන් තේරෙනවා ඇති ඔයාට මිස් වුණ පාඩම් මොනවද කියලා. ඉතින් මගේ channel එකේ මේ පාඩම් සියල්ලම වගේ මම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට වැඩිදුරතරතුරු ඒ වීඩියෝස් වලට ගිහලා බලන්න පුළුවන් මේ පාඩමට අදාළව. ඉතින් මතක් කරනවා ඔයාලට membership ගන්න පුළුවන් channel එකේ VPN එකක් දාගෙන ඉවිල්ලා පන් membership එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පුළුවන් නම් ඒක ගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. पहले डिस्क्रिप्शन तीनों मगे फेसबुक पेज टीम स्पोट पेज फेसबुक पेज तीन इक जॉन अलवा तरह मगे व्हाट्सएप नंबर वाट कंटाक्ट करवाग ई थिंग आप ग्रूप जॉन अलवा ग्रूप दिन जॉन ई थिंग कैरेक्टर समय अद आप इंडिया तीन पाड़न मालावीन करते थिंग वाले मगे तत्पाइन वाला मैं चैनल अलूत ना पहले बार सब्सक्राइब प्रेस कर सब्सक्राइब कर दिया करना बेल आइकन में क्लिक करना मम्मी और देखा वीडियो का दाव कम वाले गाँव केवल इतनी वीडियो हम दाइना लाइक करना दाद के बारे में हम दाइना शेयर करना सब्सक्राइब करना शुभ दवसा शुभ शुभ दवसा करना परिस्थिति हम बला पड़ते सिर्फ शुभम शुभ दवसा गेले